මහා බැංකුවේ නිලධාරීන් 70%ක මේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව මුදල් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ ආර්ථික අර්බුදයට පටිතද කර ගැනීම ගැන රටට වැදි බන කියන මහා බැංකුව අධිපතිතුමාමයි. බැඳුම් කර වංචාවේ මහා මුලකරු වුණේ එවකට හිටිය මහා බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍ර. බාල ඖෂධ වංචාවේ මහා මුලකරු වුණේ හිටපු සෞඛ්‍ය ලේකම්වරයා. නිලධාරීන්ගේ වංචාව දේශපාලකයාගේ වංචාවට වඩා භයානකයි. මොකද දේශපාලකයා වසර 5කට වරක් ජනතාව ඉදිරියට එන නිසා ජනතාවට ඔවුන්ට දඬුවම් කරන්න අවස්ථාව තියෙනවා. හොරගම් කරපු සල්ලි හිරේ දාලා ගන්න ඔය කියන යහපාල ආණ්ඩුවෙත් උක් කරන්නේ මට දඬු 19ක් දැම්ම මම තුන්පාරක් හිරේ දැම්. අපි නිදොස් කොන් නිදහස් වුණා ඒ ආණ්ඩුව කාලේ. රණින් ජනාධිපතිතුමා වර්තමානයේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිව්වා මම අගමැති කාලේ මේ ඔක්කොම හෙව්වා රාජපක්ෂලා ලෝකෙ කිසිම රටක ගිණුමක් නැහැ අයිතිවල සුපයාගත් සත පහක් නැහැ ඩොලර් එකක් තියෙනවා. සීර් තුන තමයි ඔයාලගේ උරුමේ. මේ වෙලාවේ අර ගෝඨාභය වැඩ්ඩෙක් කියලා කියපු පුස්තෝ ටිකක් ඉන්නවනේ. මේ කට්ටිය නැවත නැවත එකම වැරද්ද කරමින් ඉන්නවා. මේ කට්ටිය විතරක් ඒ පරිප්පු කරනවන කමන්නේ. හැබැයි ලක්ෂ 220ටම උන්ගේ මෝඩකම් වලට පරිප්පු කවවන්න උත්සාහ කරනවා. දේශපාලනය කියන එක අපිට නිකන් තහනම් සුදුසු නැති කලාපයක්. බලය ලැබෙන එක අපිට සුදුසු නෑ වගේ ආකල්පයක් තමයි සමාජගත වෙලා තිබ්බේ. ජාතික ජනබල වේගෙන් කරේ ඒ වේදිකාව සකස් කරන එක. මට කියන්න තියෙන්නේ ඔය එන්නේ එක පක්ෂයකටවත් වැඩ පිළිවෙලක් නැහැ. මේ කඳුරට දෙමළ ජනතාව තමුන්ගේ පැත්තට ගන්න ඔයගොල්ලන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නේ ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න වැඩ පිළිවෙලක් නැහැ. එක්කෙනෙක්ටවත් කිසිම හැකියාවක් නැහැ උතුරු කරේ දෙමළ ජනතාව දිනා ගන්න. ඒ හැකියාව තියෙනවා නම් තියෙන්නේ සජිත් ප්‍රේමදාසරි විතරයි. තුණ්ඩමන්ගේ ගෙදර බඩු කූඩුවක් මං හිතනවා ලයිව් කාමරේට වැඩිය ලොකුයි කියලා. ඊට වැඩිය සැප ඇති කියලා. අපේ බදුල්ල හිටියා නායකෙක් හරින් ප්‍රනාම් මතකද එයාගේ බල්ලගෙනිච්ච බස් එක පෙරළුණා. ඌ යන්නේ බස් එකේ. බල්ලොන්ට යන්නත් වාහන තියෙනවා. අපි බදු මුදල් ගෙවනවා. එවගේ හැම කරනවා. මේ තත්ත්වය සහමුලින් වෙනස් කරන්න ඕනේ. ඇත්තට විපක්ෂයේ කණ්ඩායම් කොහොමත් රැට සාකච්ඡා කරනවා. එහෙම නැතුව මේක දිනන්න බැහැනේ. ආණ්ඩුවේ කණ්ඩායමුත් මේකට එකතු කරගෙන තමයි සාකච්ඡාවලට යන්නේ. හැබැයි කියන්න කැමති ගිලෙන නැව් වලට පණින අය ඉන්නවා නම් ඒ අය ඒ නැවේම ගිලිලා යයි. මහ ජනතාව ප්‍රශ්න කරපුවාම දේශපාලඥයන්ට ඒක අජීර්ණයක්. එහෙමනම් දේශපාලඥයෝ මේ මාර්ගගත සුරක්ෂිතතාව සම්බන්ධව මේ පණ බෝතල් පරණ වුණාට කමන්නේ ජොකි අලුත් වෙන්න ඕනේ හස්සය පරණ වුණාට කමන්නේ ජනතාව ආණ්ඩුව පිළිබඳව විශ්වාස භංගයට පත් වෙලා ඉන්නේ. මේ රටට ඡන්දයක් අවශ්‍යයි. මේ ආණ්ඩුවෙන් ඡන්දෙටයි බය. ඡන්දය තියන්න මේ රටේ ජනතාව තරුණ තරුණයෝ තමන්ගේ අනාගතයට හරියන නායකයෙක් තෝරගයි. මාලිමාවේ පාර්ලිමේන්තුවක් අපි හදනවා. 225ට කොහොමද 120ක් විතර කාන්තාව පිරුණම මේ රට ගොඩනගන්න පුළුවන් කාන්තා බලය අන්න පාර්ලිමේන්තුවේ හැදෙනවා. ඒක තමයි අදූෂිත පාර්ලිමේන්තුව, රට හදන පාර්ලිමේන්තුව. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.